අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල මෙය ජාතිවාදී සිදුවීමක් නෙවෙයි ඇත්ත හෙලි කරන්න හිටපු අගමැති ඉල්ලයි ආණ්ඩුවට වහා ඉල්ලාසන ලෙස සජිත් ඉල්ලයි ආණ්ඩුව පිටුපස හමුදා ආණ්ඩුවක් හොල්මන් කරන බව වාසු කියයි අන්තර්කාලීන පාලනයක් ගේන්න පක්ෂ 11 ඉල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරිහානේ පිහිටි ජනාධිපති පෞද්ගලික නිවස ඉදිරි පිට සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවය මෙලෙස අදහස් පළ කළා මේක සාමාන්‍ය උද්ඝෝෂක කරපු නාපු එකට අන්තවාදී මැදිහත් වෙලා මේ කරා කියන එක තමයි අපි ඔබතුමාලා දීප කියන්නේ අන්තවාදීන් කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ වේවා සමග බල වේගය වේවා අනිකු දේශපාලන පක්ෂ වේවා ඔවුන්ගේ මෙහෙයු ඒගොල්ලන් තමයි වයලන්ට් කරන තත්ත්වයට මේකපත් කරේ ඒකට ඔබතුමා කියන්නේ විචුවව ගියේ සිදුවීමද ජනතා අනිවාර්යයි 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 අද අපිට මතකයි හම්බන්තොටදී මේ වගේම පරිසර ශ්‍රී ලංකා පොත්ජාර පෙරමුණේ उदोषण අපිට නඩු දැම්මේ ටයර් පිච්චුවයි කියලා. නෑ හම්බන්තොට ඊට වඩා හරියට සිද්ධ වුණා. මහින්ද පත්තල උදුවන් කොටුකල යහනිය සිද්ධ වුණා. නෑ ඒ වෙලාවේ දේශපාලන අන්තවාදීන් කියන්නේ හැම පක්ෂයකම ඉන්න පුළුවන්. නැගේ නේද මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න කට්ටිය මං කියන්නේ මේ වෙලාවේදී තාණ්ඩුව එක කටයුතු කරන්න ඕනේ. මෙව්වට සම්බන්ධයව අත්අඩංගුවට ගන්න ඕනේ කියන එකයි මම මේ කියන්නේ. මාධ්‍ය වේදිකේ ඉන්න තුවාල වෙලා නැත්නම් එතන හිටියානම් කණ්ඩායම කතාන්නකට අරන් තියනවා නම් එව්වට සහභාගී වෙලා නැත්නම් ඒ අයම නිදාස් කරන්න ආණ්ඩුව කටයුතු විනාඩි 10ක් 15ක් අතර විනාඩි 15 ඉනේ කඳුළු ගෑස් ගහුවට පස්සේ තිබුණේ ඔය කොයි තරම් කෑ ගැහුවත් කඳුළු ගෑස් කෑන් හතරයි ගහන්න සිද්ධ වුණේ ඉතින් මේ හතර ගහපුවම කැරල්ල නැහැ ඔබතුමාලා කියනවා නම් අර ප්‍රසන්න ඔබතුමාට අපි බලන්න නෑ මම ගණන් කරුවේ නෑ මම ඉන්නේ කඳුළු ගෑස් ගහන හරි කඳුළු ගෑස් යම් ප්‍රමාණයක් ගැව දැන් ඔබතුමා සිද්ධි දාමයක් කිව්වනේ ඔබතුමා කිව්වා අර ගිනි ගත්ත බස් එකක් අයින් කරලා ඇතුළට ගියා එතකොට තමයි ටිය ගෑස් හතරයි ගැහුවේ ඒක ඒක මන් දන්නේ හතරයිද කියලා. නමුත් ඒක මම නිකන් කිව්වේ. නමුත් එහෙම තමයි කඳුළු ගෑස් මම ගණන් කරන්න කියන. ඔබතුමාලා එතන ඉන්න ඇති. මට වැඩිය දන්නවත් ඇති. හරි මම එතන හිටියෙත් නැහැ. නමුත් මම කියන්නේ අපි ප්‍රෙස් එක කැඳවලා අපිට කියන්න තියෙන දේ. මම පිළිග මම මේක මගේ මතේ රාජ්‍ය දේපොළ කියන ජනතාවගේ දේපොළ වලට හානි කරනවා නම් ඔබතුමා ඒක ත්‍රස්තවාදී කෙනෙක් තමයි. ඕ දැන් රජයේ මතය මොකක්ද? අපිට ඒ මතය පොඩ්ඩක් කියන්න. අපිට ඔබතුමාගේ පෞද්ගලික මතය මට ඇහෙන්නේ. අපිට රජයේ මතය කියන්න. රජයේ මතේ ත්‍රස්තවාදී තියෙනවා නම් වැළැක්විය යුතුයි. නේද? මේක මේ අපි විසින් තමයි එක ජාතියකට මේ අන්තවාදී කියන වචනේ පරිවර්තනය කරගෙන තියෙනවා. මම කියවුවා මේකේ තියෙන්නේ අරාබි වසන්තය. අසම්පි වසන්තය කියලා කියන්නේ එක සිදුවීමක්. හැමතුම මේ දැන් ඒකනේ අන්තවාදයක් නෙවෙයි නම් දැන් මෙතන ඔබතුමා කියන විදිහට තියෙන එහෙනම් ඔය මේ මාධ්‍ය නිවේදනයේ නිවැරදි කරන්නේ මොකද සමාජයට වැරදි අර්ථකථනයක් මේකෙන් යන්නේ එහෙනම් මේ මේ මාධ්‍ය මේක එහෙම කියලා නෑ පුළුවන් समाजगत මෙතන දින අන්තවාදී නෙමෙයි කියලා ඔබතුමාට කියන්නේ නේද නෑ එහෙම කියන්න ඕමනක් නෑ මම මේක මේ පොඩ්ඩක් ඉන්නකෝ මේ මේකේ කොහෙද කියන්නේ කියන්න බලන්න මේ උඩින්ම තියෙනවා අන්තවා පොඩ්ඩක් ඉන්නකෝ මේ උඩින්ම තියෙනවා අන්තවාදී කියලා ඒක තමයි අපි එදා කිව්වේ කොහොමද එක්කෝ ආගමක නමක් කියලා අහවල් අන්තවාදී
එහෙම නැත්නම් මේ ආගමේ අන්තවාදී නැදලා ගන්න එපා ආගම ප්‍රශ්නයක් නෙමෙයි නෑ නෑ අන්තවාදී අන්තවාදී කියන ආගමික අන්තවාදී විතර නෙමෙයි නෙමෙතුමා නෑ ඉතින් අපේ දේශපාලන අන්තවාදීත්වය වෙන්න පුළුවන් දැන් ඔය ඔය ප්‍රකටත්වයේ ඉතින් මම අපි කියනවා දැන් මෙතුමත් කිව්වා මේ දේශපාලන අන්තවාදීත්වයක් වෙන්න පුළුවන් එතකොට දේපල වලට හානි සිදුවීම අන්තවාදීද දේපලට නෙමෙයි දේශ දේශපාලන අරමුණු ඇතුව කරන සෑම වැඩක් මේ අනු ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහාට යනවා නම් රෙගුලාසි වීසි කළා දාන්න කියනවා නම් ඒකට මොකද්ද කියන්නේ ඊආපු කට්ටියද ඊආපු කට්ටියනේ තෙල් ගෑස් විදුලිය එතකොට ඒක අන්තවාදයද දැන් පොඩ්ඩක් ඉන්නකෝ තෙල් ගෑස් ඕක කිව්වා ගෑස් ඉල්ලන්න ගහල් ගහන්න ඕනේ නැහනේ ගෑස් ඉල්ලන්න විත්ති කඩන්න ඕනේ නැහනේ වාහන ගිනි තියන්න ඕනේ නැහනේ ඒකට කියන්න ඕනේ අන්තවාදය ජනතා විරෝධය ජනතා විරෝධය ඒ විදිහට ඔබතුමත් කියනවා නම් ඒක ජනතා විරෝධය කියලා කියන රටක ව්‍යවස්ථාවක් නීතියක් ඒ සියල්ල නැත්නේ දැන් ඔබ කියන්නේ ජනතා විරෝධී ජනතා විරෝධය නෑ ජනතා විරෝධය ප්‍රකාශ කරන විදිහක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ශීලාචාර ක්‍රමවේදයක් තියෙනවා ජනතා විරෝධී ඒ කියන්නේ ඊයේ සිදුනේ අන්තවාදී ක්‍රියාව දේශපාලන පැහැදිලිවම දේශපාලන අන්තවාදී ක්‍රියාව එතකොට මොකක්ද කාගේ දරමුණ කොමන දැන් ඔබතුමාලා නෑ දැන් ඒක අපිට දෙතින් දකින්න කියන්න බෑ දැන් මේ වෙනකොට ඉන්වෙස්ටිගේට් කරගෙන යනවා ඉන්වෙස්ටිගේෂන් තාම යනවනම් කොහොමද ඔකට අන්තවාදී කියලා නමක් දෙන්නේ අනේ කරුණා කරලා කියන්නකෝ තමන්ගේ ගෙදරට ඇවිල්ලා ගහලා යනකොට ඒකට කියන්න ඕනේ සාධාරණ ඉතාමත්ම සාධාරණ ඉතාමත්ම පිරිසුදු අහිංසක මිනිස්සු ටිකක් ඇවිල්ලා මගේ ගෙදර ගඩොල් ටික ගලවගෙන ගියා කියන්නේද මිරිහාන ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියේ පරීක්ෂණ කටයුතු විශේෂ කණ්ඩායම් තුනක් වෙත බාර දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. සවස 6ට පමණ 200කට ආසන්න පිරිසක් නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේදී සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. කෙසේ වෙතත් රාත්‍රී 10:30 පමණ වන විට මහා මාර්ගය අවහිර කිරීමට පටන් ගත්තා. දේපළ වලට අලාභාණි සිදු කිරීම සිදු වුණා. මේ තත්ත්වය හමුවේ පොලිසිය හැටියට නීතියෙන් පැවරී ඇති බලතල අනුව බලය පාවිච්චි කිරීමට සිදු වුණා. යම් කිසි ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් එම සාමකාමී උද්ඝෝෂණය නීති විරෝධී රැස්වීමක් බවට පරිවර්තනය කර ගැනීමක් සිදු වුණා. එහිදී පොලිස් බස් රථ තුනකට අලාභානි සිදු වුණා. ඒ වගේම එක් බස් රථයක් ගිනි තබා විනාශ කර තිබෙනවා. ඒ වගේම පොලිස් ත්‍රිරෝද රථයක් යතුරු පැදි දෙකක් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ බස් රථ දෙකක් සහ පොලිස් ජල විදිනියකට අලාභානි සිදු කර තිබෙනවා. මීට අමතරව තවත් පුද්ගලික දේපළ ඒ වගේම මුරකුටි ආදියට අලාභ සිදු කර තිබෙනවා. දල වශයෙන් මෙම විනාශ කළ ඒ වගේම ගිනි තබා අනර්ථය සිදු කරන ලද දේපළවල වටිනාකම රුපියල් මිලියන 39කට ආසන්න ප්‍රමාණයක් සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකාරියක් සහ සැකකරුවන් 52 දෙනෙක් සම්පූර්ණයෙන්ම 53 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් 24 දෙනෙක් තුවාල ලබා තියෙනවා. 18 දෙනෙක්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්. මෙම තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 24 දෙනාගෙන් 9 දෙනෙක් පමණ මේ වන විටත් කළු බෝවිල රෝහල ඒ වගේම කොළඹ මහරෝහල කොළඹ ජාතික රෝහල සහ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොළඹ අපරාධ කොට්ටාශය ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර උතුර අපරාධ කොට්ටාශය ඒ අයගේ පූර්ණ විමර්ශනයක් සිදු කරනවා. මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලාවල පළ වී තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වැනි විශේෂ නීති යටතේ කටයුතු කිරීමට පොලිසිය සූදානම් වන බව. නමුත් එවැනි කිසිම විශේෂ නීතියක් යටතේ කටයුතු කිරීමට තීරණයක් ගෙන නැහැ. අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර සියලු පක්ෂවල සහයගෙන අන්තර්කාලීන පාලනයක් ගෙන එන ලෙස පක්ෂ 11 එකමුතුව පවසනවා. මේ ආණ්ඩුව තුල වෙනත් උපක්‍රමයක් තිබෙනවා. ඔක්කොටම වඩා භයානක හමුදා ආණ්ඩුවක් මේ පිටුපස හොල්මන් කරනවා. ජනයාගේ ඉදිරිපත් වීම, ජනයාගේ මැදිහත් වීම, ජනයාගේ ක්‍රියාකාරීත්වය හැමතිස්සෙම එක ප්‍රතිඵලයක් නෙමෙයි දෙන්නේ. ඒක නිසා ඇති වෙන්න පුළුවන් තවත් ප්‍රතිඵලයක් තමයි යට තියෙන කුමන්ත්‍රණයක පළදැරීම. ඒ තමයි හමුදා ආණ්ඩුවක් ඇතිවීමට පාර කැපීම. අපි කියන්නේ වහාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලනවා ඔහු පත්කොට තිබෙන අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරලා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන පක්ෂ සමග සාකච්ඡා කරලා ඒකගත්වයකට ඇවිල්ලා ඒකට එකග වෙන හැම පක්ෂයක්ම නියෝජනය වෙන ආකාරයට අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න. අපි කියන්නේ මේ මුළු කාලෙම රට පාලනය කරන ආණ්ඩුව ගැන නෙවෙයි. රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගෙනල්ලා කෙටි කාලයක් ඇතුළත ඒ පදනම මත ඉඳන් මහමැතිවරණයකට මේ රට යොමු කිරීම තමයි අපි හිතනවා දැන් කරන්න තියෙන හොඳම සහ එකම උත්තරේ එකම විසඳුම. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න ආණ්ඩුවට හැකියාව නැතිවීමෙන් ජ
ජනතාව තුල ඇතිවෙච්ච අපේක්ෂා බංගත්තේ තමයි ප්‍රචණ්ඩකාරී මුහුණුවරකින් හන්දියක් හන්දියක් ගානේ අද අපිට දකින්න ලැබෙන්නේ. ආණ්ඩුව තවමත් කළ යුතු දේ කරන්නේ නැහැ. අද ජනතාවට විදුලිය නැහැ, ඉන්ධන නැහැ, බෙහෙත් නැහැ. හැබැයි ඉතාලම ආඩම්බරෙන් ආණ්ඩුව කියනවා අපි අන්තිම සතියේට නියමිත දවසර ණය ගෙවපු ආණ්ඩුවක් කියලා. මේක තමයි කියන්නේ ක්ලීන් සූට් එම්ටි පොකට් කියලා. වහාම කඩෙනම කෙටි කාලේනෝ යම් විසඳුම් ටයක් ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කර දවසර පහ වෙනදා අපේ ඇමතුරු දෙන්නේ කැබිනට් එකෙන් දොට්ට දැම්ම. දැන් තුන්දෙනා. අද ඒකේ පළ විභාග දුමු ප්‍රථම දන්නවා. ඒ අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂයි අකාර්යක්ෂමයි අර්බුදය පිළිබඳ අබමල් රේනෝක අවබෝධයක් නැත්තේ. උද්දච්ච ගමෙන් හිටපු නායකයන්ට අපි කියනවා කරුණා කළා දැන් අහුන් ගන්න දෙන්න අපි සූදානම් කිසිම තනතුරක් කිසිම වරප්‍රසාදයක් කිසිම යාන වාහනයක් නැතුව අපි කැමති මේ රට මේ අඳුරු අගාදෙන් ගොඩ අරගෙන මේ රට මේ අමාරු තත්ත්වෙන් ගොඩ අරගෙන මේකේ යම් කිසි සහනදායී තත්ත්වයකට ගෙන එන්න අද දක්වා කියන්න කනගාටුයි මේ රජයේ පත්තර ගැනීම සඳහා කැපවෙච්ච පක්ෂ නායකයන්ගේ එක රැස්වීමක් තියලා නැහැ එක රැස්වීමක් තියලා නැහැ එක අදහසකට අහුන් ගන්න දීලා නැහැ පොදු සාකච්ඡාවක් නැහැ එතකොට ඒ යෝජනාවලිය අපි ඉදිරිපත් කරාම ප්‍රතිචාරය උනේ මෙතුමන්ලාව කැබිනට් එමිති දූර වලින් ඉවත් කිරීම. මෙහෙම පුළුවන්ද මේ අසරණ වෙලා තියෙන මහ ජනතාවට පිහිට වෙන්න. මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ වගේම මාධ්‍යයට චෝදනා කිරීමෙන් මේ ප්‍රශ්න විසඳන්නත් බෑ. ඒ විදිහට ප්‍රශ්නවල දිහා බැලුවොත් බලන හින්දා තමයි රට මේ තත්ත්වයට අද වැටලා තියෙන්නේ. ප්‍රශ්නේ මුලින් නෙවෙයි අල්ලගන්නේ කොනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාවය කිසිදු ජාතිවාදී ක්‍රියාවක් නොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පීඩාවතපත් ජනතාවගේ ගැටලුවට විසඳුම් නොතිබුණු නිසා මිරිහානේ පැංගිරිවත්තේ පිපිරීමක් ඇති වුණා. එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වුණා. මෙම පිපිරීම වර්තමාන දේශපාලන ක්‍රමයේ කඩාවැටීමක් ලෙස හැඳින්විය හැකිය. පීඩාවටපත් ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව අසාර්ථක වුණා. එලෙසම විපක්ෂයත් අසාර්ථක වෙලා තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳ ආණ්ඩුව විවිධ කණ්ඩායම් පිළිබඳ චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහ තොරතුරු ඉදිරිපත් කර කවුද යන්න හෙළි කළ යුතුයි. විශේෂයෙන්ම මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුය. මෙය ජාතිවාදී සිද්ධියක් නොවේ. මෙය ත්‍රස්තවාදී සිද්ධියක් නොවේ. එවැනි ප්‍රකාශ කිරීමෙන් මේ තත්ත්වය තවත් උග්‍ර විය හැටිය. ජුබිලි කණුවේ තිබෙන උද්ඝෝෂණ සියල්ලම සාමකාමී උද්ඝෝෂණය. නමුත් පැංගිරිවත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා. ඒ අවාසනාවන්ත සිද්ධියක්. ප්‍රමාද වුවත් පාර්ලිමේන්තුවට දැන් වගකීමක් තියෙනවා. පීඩාවට පත් වුණ ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතුයි. එය පක්ෂභේදයෙන් තොරව ජාතික එඟත්වයක් ඇතුව අපි ක්‍රියා කරන්නට තිබෙනවා. එනසුමානේ පාර්ලිමේන්තුව රැස් වුණාම අපි මේ යුතුකම ඉෂ්ට කළ යුතුයි. අපේ ප්‍රශ්න ප්‍රචණ්ඩත්වයේ නැතුව සාමකාමීව විසඳගන්නු කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ නිදහස් මාධ්‍යට මරු පහරක් එල්ල කරන්න රජයේ සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. රටේ ප්‍රශ්න විසඳන්න බැරි නම් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව වහම ඉල්ලා අස්විය යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. හොඳින් කියන්න කැමති මේ ආණ්ඩුවට කරුණා කරලා තර්ජනෙන් ගර්ජනෙන් මර්ධනෙන් ඉවත්වන්න. මේ වන විට මේ ක්‍රියාවන් මුල් කරගෙන මේ රටේ නිදහස් මාධ්‍යවලට මරු පහරක් එල්ල කරන්නට රජයේ පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. රජයට කිසිම අයිතියක් නැහැ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කරන්න. මේ රටේ මාධ්‍යවලට නාලිකාවලට සිදුවෙන දේවල් සිදුවෙන සිදුවීම් එසැනින්ම එලෙසම විකාශනය කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන කුළුණු හතරක් තිබෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අමතක කරන්නට එපා. නිදහස් මාධ්‍ය තවත් වැදගත් කුළුණක්. මේ නිදහස් මාධ්‍ය මර්ධනය කරන්නට අපි කිසිසේත් පිට තබන්නේ නැහැ. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා සඳුළු තලයේ ඉන්නේ නැතුව මහ පාරට බහින් අකාර්යක්ෂම රාජ්‍ය පාලනය වහන් නතර කර දමන්න. ඔබට නොහැකි නම් රටේ ප්‍රශ්න විසඳන්න වහාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වන්න.
තමන්ගේ ප්‍රචණ්ඩකාරී බව වසන් කිරීමට බොහෝ පුද්ගලයන් මාධ්‍යට පහර දෙනවා. ඒ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම වැළැක්වීමටයි. කැමරා උපකරණ සහ මාධ්‍යවේදීන්ට පහර දීම ඒ අනුව සිදු වූවක් විය හැකි බවයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මිරිහානිත් නිවස ආසන්නයේ ඔහුට ගෙදර යන්න කියලා බල කරන විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්තා. මා දැක්ක ආණ්ඩුව අද නිවේදනයක් නිකුත් කළා කියනවා ජනාධිපතිවරයා. මේ අන්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරීත්වයක් කියලා. කඩේට ගිහලා හාල් ටිකක් ගන්න බැරි නම්, ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න බැරි නම්, තමගේ බයිසිකලයට වාහනයට තෙල් ටිකක් ගහගන්න බැරි නම්, ගෙදර ආපුවම කරවල ඉඳ සිද්ධ වෙනවන. මෙහෙම තත්ත්වයක් තමයි ජනතාව මේ උද්ඝෝෂණීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන බල කරලා තිබෙන්නේ. එසේ නැතුව ආණ්ඩුව කියන අන්තවාදී ක්‍රියාමාර්ග නෙවෙයි. මෙවැනි ජනතා ක්‍රියාමාර්ග වලට ආණ්ඩුව ප්‍රතිචාරය බවට පත් වෙලා තිබුණේ මොකද පහුගිය කාලේ. ජොන්සන් පනාන්දු කියනවා අයාට හු කියන්නවොත් බලාගෙන. පෝට්ටුවේ මහලේ කම්මරය කියන මිනිස්සය කියනවා ගහන්න ආවත් ගහනවා ගැහුවත් ගහනවා. මුදල් අමාත්‍යවරයා කියනවා නේව වැඩිදුර හිතන්න එපා. සමහර අමතුරු වෙවිලා කියනවා පොඩි ඩොලර් ප්‍රශ්නයක් නැති වෙන්නේ කියලා. ජනාධිපතිවරයා කියනවා මේ ප්‍රශ්නේ මා විසින් නිර්මාණය කරලද්දක් නොවේ කියලා. නාමල් රාජපක්ෂ මාලදිවයින ගිහලා ජලබුන් ගහන්නේ. අගමැතිවරයා ඉතාලියේ සංචාරයේදී මෙවැනි අර්බුදයක් වෙලාවකදී තමයි සසේන්ද්‍ර රාජපක්ෂ ඩොලර් මිලියන 6.9කට වඩා වැඩි කුණු පොහොර නැවකට සල්ලි කිවන්නේ. රටේ ජනාධිපතිවරයා තමන්ගේ කලාපේ ලයිට් කපන්නේ. අසල්වැසි නිවස්වල ලයිට් කැපෙනවා. මොන පුරවැසියද මේ වගේ ජනාධිපතිවරු බලාපොරොත්තු වෙන්නේ? පුදා ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ මෙය යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට වර්ධනය කරගන්න. එතතමයි ගෝඨාභය රාජපක්ෂලාට තමන්ට කෝකට තෛලයේ බවට පත් වී තිබෙන හමුදා යාන්ත්‍රණ යොදවන්න පුළුවන්කම තිබෙන්නේ. ඊයේ සිද්ධියේදී පවා අපි දැක්කා තාම සැලසුම් සහගත ආණ්ඩු විසින්ම ඇතුල් කරලද කණ්ඩායම් විසින් එවැනි හානි කිරීම සිදු කරාද කියන එක පිළිබඳව සාධාරණ සැකයක් දැන් අපි කාර්තුලක් පැන නගින. මර්ධනයේ දියත් කරලා ඒවා පාලනය කරන්න පුළුවන් කියලා උත්සාහ කරනවා නම් ගෝඨාභය රාජපක්ෂලා අයිති මේ සියවසට නෙවෙයි මීට වඩා පැරණි සියවස් ගණනාවකට. ඒ නිසා වහාම අත්අඩංගුවට ගත් වෙන නිදහස් කරන්න කවුරු හෝ කෙනෙක් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් කරනවා නම් ඔවුන් විශේෂම උත්සුකවන්නේ එය මාධ්‍ය හරහා ප්‍රචාරය වීම වැළැක්වීම. ඒ අනුව තමයි කැමරා උපකරණ වලට හානි කරලා තිබෙන්නේ මාධ්‍ය වේදින් අත්අඩංගුවට අරගෙන. ඒකෙනුත් පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි මතක තබා ගන්න. මේ ආණ්ඩුව ඉතාමත් සැලසුම් සහගත ලෙස මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්වයක් ඒ තුළ නිර්මාණය කරන්න උත්සාහ කරාද ඒ නිර්මාණය කළද මාධ්‍ය හරහා ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා මාධ්‍ය උපකරණ වලට පහර දුන්නාද මාධ්‍ය වේදින් අත්අඩංගුවට ගත්තාද කියන සෑදෑන සැකේති. අන්තවාදී ලේබල් අලවා ජනතා බලවේග යටපත් කළ නොහැකි බව කොළඹගර දුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එමගින් ජනතාවගේ පීඩාව තවත් උග්‍ර විය හැකි බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ. මෙව ජනතා අරගලයේ අන්තවාදී බලවේගවල හෝ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණවල ප්‍රතිපල ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කිරීමෙන් මේ මොහොතේ ජනතාවගේ පීඩාව තව තවත් උග්‍ර කරනවා විනා ඊට අවශ්‍ය විසඳුම් නොලැබෙන බව අපි අවධානය කරන්න කැමැති ජනතාවට සංවේදීව සවන් නොදී ඔවුන් මර්ධනය කිරීම හා අත්නෝමතික ලෙස මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. ජනාධිපති කාර්යාංශයේ එක ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරලා කියලා තියෙනවා මේක අන්තවාදී පිරිසක් මැදිහත්වලා කරපු දෙයක් කියලා. නමුත් පොලිසිය ප්‍රකාශ කරනවා මේ පිළිබඳව විමර්ශන තාම සිදු වෙනවා කියලා. ඉතින් ඒ නිසා පරස්පර විරෝධී ප්‍රකාශ කිරීමෙන් මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා කොහොමද කවුද මේක පිටිපස්සේ හිටියේ කියන එකට වඩා වැදගත් වෙන්නේ මේ වගේ තත්ත්වයකින් රට මුදව ගන්න අවශ්‍ය කරන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මේ වෙනකොට පෞල් පාලනේ විසින් මුළු රටම වවුල් හපයක් බවට පත් කරලා තිබෙනවා. අර කියමනක් තියෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. දැන් වෙනකොට මුළු රටම නොදැන අතරමං වෙච්ච තැනක ඉන්නවා වගේ තමයි ජනතාවට දැනෙන්නේ. කවම කවරදාකත් අනුන්ගේ දරුවන්ට උපැන්න ලියන්න අපි ඉදිරිපත් වෙලා නැහැ. ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමේ ජනතා අයිතිය ඔබ භාවිතා කරද්දී ඉතාම සංයමයෙන් ඉවසීමෙන් කරන්න. එහෙම නොවුනොත් මේ අවස්ථාව මර්ධනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවධානමත් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න බැරි නම් කළ හැකි එකම දේ තමයි ඉල්ලාස්වල ගෙදර යන්න කියලයි බල කරන්නේ. සිංහල අවුරුද්ද වෙනකොට මේ රටේ අත්‍යවශ්‍ය බහන්ඩ ටික බෙදා ගන්න බැරි තරම් රට බංකොලොත් තත්ත්වයකට මේ ආණ්ඩුව පත් කරලා තිබෙනවා. ඇමති හුරලා එකමක් කතා දමනවා, ජනාධිපති හුරා තව එකමක් කතා දමනවා, අගමැති හුරා තව එකමක් කතා දමනවා, මන්ත්‍රී හුරා තව එකමක් කතා දමනවා. මිනිස් ගැජුන්ටත් ඉවසීම කොඩවිලා ඇත්තකයි. සාධාරණ හැටිමට ප්‍රශ්න විසඳුම් පොජ්ජ මණ්ඩු කරගන්න උත්සාහයක් මණ්ඩු කරනවා නම් මාම කැච්චක් හොඳමයි. අපි සුනාමියක් දැකලා තියෙනවා, යුද කාලයක් අපි දැකලා තියෙනවා, කැරලි දැකලා තියෙනවා, බෝම්බ ප්‍රහාර දැකලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවට අපේ රට වස්තු භංගත්වයකට ගිහිල්ලා තියෙන තැනක් අපි නොදුටු දෙයක්.
අද අපි දකින්නේ ජනතාව කෘත්‍රිම නවතිත් දන්න මේ එන තත්ත්වය හොඳ නැහැ එන්නේ ඉන්න දවස ගන්න දැන් මිනිස්සු පාරට එනවා අපි දේශපාලඥයන් ඇවිල්ලා හිටිනවා මේ වෙලාවේ වගකීමෙන් යුතුව හැසිරෙන්න ගෙදරට ගිනි තිබ්බහම ගෙදර ගිනි තියපු මිනිහා හොයනවට වඩා ඊට ඉස්සෙල්ලා ගෙදර ගින්න නිවන්න උත්සාහ කරන්න එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු තවත් අරුබුදයකට යනවා පාල්කාරයා ගෙදර ඇවිල්ලා බෙල් ගහනකොට දැන් ගෙවල් වල කොට්ටේ ඇස්සේ පෙට්ට ගමාශේ තියෙන රුපියල් 2ව එකතු කරලා තමයි දැන් සල්ලි හොයන්නේ පාල්කාරයාට ආණ්ඩුවට වෙලා තින්නෙත් ඒකම තමයි අද නොව හෙට නිමයි පෝලිං කොහොම හරි විදුලිය සුවර් හෙට දෙනවලු කෙප්ප සරි අද බඩු නැතත් හෙට සතෝසත් යයිලු පිරි රටටම බෝ කරලා මුන් ටික බාලගිරි සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලි තමවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.